ශ්‍රී ලංකාවේ ඔබටත් මේ රටටත් මේ වගේ මහත් ඛේදවාසකයකට මුහුණ දෙීමට හේතු වන කරුණු කාරණා අද ඔබට හොඳට තේරුම් කරලා දෙන්නම් නාගානන්ද. ඔබ දන්නවා අතීතයේ ලංකාව හිටිය අනාගාරක ධර්මපාලතුමා ලංකාව දාලා ගියා අන්තිමට කරන්න පුළුවන් සෑම දෙයක්ම කළා. ගිලක වහයි ලංකාවේ උපදින්නත් එපා කියලා. ඒ වගේම තමයි මේ මෞබිම වෙනුවෙන් අසීමිත කැපකිරීමක් කරපු කැප්පෙටි පොළ වගේ අය. ඔබට මතක ඇති ඔහු මරණ අවස්ථාවේදී ඔහුගේ බෙල්ල කපලා එංගලන්තයේ එඩින්බර්ග් ඔවුන්ගේ පරීක්ෂණයකට ඇරිය එංගලන්තේ කොහොමද මෙච්චර නිර්භය පුද්ගලයෙක් වෙන්නේ කියලා. මොකද ඔහුගේ හිස ගසා දාන අවස්ථාවේත් ඔහු කිව්වා පිරිත් පොත අතේ තියාගෙන එක පාරෙන් ගහපන් හිසට කියලා. නමුත් දෙවරක් ගහනකොට හරියට ගහලා කපපන් කියලා. ඒක තමයි සාමාන්‍යයෙන් සද්ධර්මයේ පිහිටපු අය කිසිම දෙයකට ඕනම චණ්ඩ මාරුතයකට නොසෙල්වෙන අයගේ ලක්ෂණය. ඒ අය රාගය, භය, ඒ වගේම ශෝකය උන් ප්‍රහාණය කරපු අය. ඔබ දන්නවා මේ ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඔබේ අයිතිය මංකොල්ල කන මේ ආයතන තුනම පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය, ජනාධිපති, ඒ වගේම නීතිපති, දූෂණ කොමිසම, නීතිඥ සංගමය, මේ කියන සියලුම ආයතනවලට එරෙහිව මෙරට පොදු සම්පත් ඛණ්ඩ සම්බන්ධ සියලුම දෙනාට එරෙහිව අභීත හඬක් නගන එකම එක්කෙනා මේ රටේ හිටියේ. ඒ මෙන්න ආගානන්ද විතරයි. ඔහු මේ හැම දෙයක්ම කළේ තමන්ගේ පෞද්ගලික දානයෙන්. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ මිනිසකාරුණු 6 දිනක් බරපතල දූෂණ චෝදනාවලට නඩු පවරලා තියෙන්නේ එහි ඇති භයානකම නොදැන නොවේ. නමුත් ඔබේ අධිකරණ බලය මංකොල්ල කනකොට ඔවුන්ට එරෙහිව පියවර ගන්නම අවශ්‍යයි. අද එහි ප්‍රතිඵලයක් හැටියට එක දූෂණ බරපතල දූෂණ චෝදනාවට ලක්වච්ච එක මිනිසකාරවරයෙක් ඔහුට චෝදනාව නැග අවුරුදු එක හමාරකට පස්සේ නාගානන්දට එරෙහිව චෝදනාවක් ගොනු කළා. අභිය ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිපතිවරයා ලවා තවත් දූෂිතයෙක් ලවා නාගානන්ද අධිකරණයට අපහාස කළා කියලා. මොකද්ද ඔහු කරපු අපහාසය? මේ විනිශ්චකාරවරයා තමයි මහින්ද රාජපක්ෂ තුන්වෙනි අවස්ථාවට ජනාධිපතිවරණයට ඉල්ලන අවස්ථාවේදී ඒක අභියෝග කරනකොට නාගානන්ද 2014 දෙසැම්බර් මාසයේ 15 වෙනිදා ඒ ලිපි ගොනුව අධිකරණයේ ඒ කර අභියෝග කරපු ලිපි ගොනුව පිටින්ම හංගනවා. අධිකරණයේ මේ නාගානන්ද චෝදනාව ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ විනිශ්චකාරවරයා හා නීතිපතිවරයා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විත්ති කූඩියට නගලා ප්‍රශ්න කරනකොට ඔහු කිව්වා එහෙම නැති වෙන්න බෑ ගොනුව. මේකේ පෙටිෂන් එක පෙස්සම, දියුරුම් පෙස්සම, මෝසම ආදාළ ලියපිල තියනවා නම් ඒවා බාර දීපු බවට සාතිකයක් තියනවා නම් ඒකට සම්පූර්ණ අධිකරණයේ වග කියන්න ඕන කියලා. නමුත් මේ ලිපි ගොනුවම හැංගුවා. ඒකලේ මොකද එතකොට මහින්ද රාජපක්ෂට ඔහු ඡන්දයෙන් දිනුම් කියලා. නමුත් ඡන්දයට කිට්ටු වෙනකොට මහින්ද රාජපක්ෂ තේරුම් ගත්තේ දෙසැම්බර් මාසයේ අග වෙනකොට ඡන්දයේ දැඩි අභියෝගයට මුහුණ දෙනවා කියලා. ඒ අවස්ථාවේදී උසාවියේ දෙසැම්බර් මාසයේ 20 වෙනිදා නිවාඩු මේ නඩුව පාරනකොට ලොකු ඉල්ලීමක් කරලා තිබුණා මේ විනිශ්චකාරවරයාගෙන් වහාම මේ නඩුව උසාවියේ නිවාඩුවට ඉස්සලා ගන්න කියලා. දෙසැම්බර් මාසයේ ඉවර වෙලා ජනවාරි මාසේ දෙවනිදා නිවාඩු කාලයේදී මේ නඩුව ගන්න තියෙන එකල නීතිපතිවරයා නාගානන්දගේ ගෙදරට නියෝජිතයෙක් යනවා හෙට මේ නඩුව ගන්නවා කියලා. එතකොට පැහැදිලි මොකද්ද කරන්න හදන්නේ? මොකද මේ නඩුව ඉල්ලා තිබුණා වහාම ඉලෙක්ෂන් එක සස්පෙන්ඩ් කරන්න ජනාධිපති මැතිවරණේ මේ නඩුවේ අහල ඉවර වෙනකම්. දැන් මේ රාජපක්ෂ උත්සාහ කළේ අන්තිමට එල්.එන්.ඩී. වැලේ. ඒ අවස්ථාවේදී වික්ටර් රයිමන්
රජ විජසිංහ හිටපු අමාත්‍යවරයෙක් ඔවුන් ඇතුළු කීප දෙනෙක් කරපු ඉල්ලීම ප්‍රකාර ඔවුන් දැඩි ඉල්ලීමක් කළා නාගන්දේ වහම මේ නඩුව ඉල්ලාස් කරගන්න. ඔබ මේ නඩුවට ගියොත් අනිවාර්යයෙන්ම ඉලෙක්ෂන් එක සස්පෙන්ඩ් කරනවා කියලා. ඒකෙන් නාගානන්ද දෙවනිදා උසාවි ඉදිරිපත් දෙන්නේ නැතුව මේ මිනිස් කාර්යවරයා හමුවේ දියුරුම් ඔහුගේ මෝසමක් මගින් කිව්වා රටේ මහ ජනතාවට රාජපක්ෂගේ ඉරණම තීරණය කරන්න ඉඩ දීලා නඩුව ඉල්ලාස් කරගන්නවා කියලා. එදායින් පස්සේ මේ මිනිස් කාර්යවරයා ඉදිරියේ නාගානන්ද පවරපු කිසිදු නඩුවකට නාගානන්ද ඔහු ඉදිරියේ නඩුව විභාග කරන්න සූදානම් වුණේ නැහැ. මිනිස් කාර්යවරයාගේ නම විජිත් මලල්ගොඩ. ඔහුට ලිඛිතව දැන්නුවා කරුණාකරලා වෙන මිනිස් මණ්ඩලයක් පත්කරන්න ඔහු කෙරෙහි විශ්වාසයක් නැති නිසා. පළවෙනි එක ඔහු කළා, දෙවෙනි එකත් ඔහු කළා, තුන්වෙනි එකදී ඔහු තමන් ඉදිරියේම නේ නඩුව අරගත්තා. ඔහුට උවමනාවක් තිබුණා නාගානන්ද එක්ක මේකට අධිකරණය තුල මේක ප්‍රශ්නයක් ඇති කරන්න. ඔහු ඉදිරියේ නඩුව ගත්තම මේක 2015 මැයි මාසයේ 21 වෙනිදා වෙන්නේ. නාගානන්ද පැහැදිලිව කිව්වා මේකට දාලා මෝෂන් එකක් ෆයිල් කරලා ඉල්ලා තියෙන වෙන මිනිස් කාර්යවරයෙක් මේ අඩු ඉදිරියේ මේ නඩුව ගන්න කරුණාකර වෙන මිනිස් කාර්යවරයෙක් අපොයින්ට් කරන්න කියලා. එයා ඇහුවා එතකොට don't you like my face කියලා. No I am going to take it up. එයා ඉදිරියේ මේක ගන්නවා කිව්වා. එතකොට මොකද්ද කරන්න ඕන? එතකොට නාගානන්දට කරන්න දෙයක් නැහැ. ඔහු කිව්වේ I have no confidence in you කියලා. මෙන්න මේ වචනයට නාගානන්දට ඍදුව දුන්න චෝදනා පත්‍රයක් අධිකරණයට අපහාස කළා කියලා. මේ රටේ නීතිඥයෝ ඉන්නවා, තමන්ගේ සේවාදායකයාගේ ගාස්තුව ගන්න බැරි වෙනකොට බෙල්ල තියෙන චේන් එක කඩාගෙන යනවා. මේ වගේ මේ රටේ නීතිඥයෝ ඉන්නවා, තමන්ගේ සේවාදායකයා හිරගෙදර ඇරලා ඔහුගේ බිරිඳ පැහැරගෙන යනවා. ඒ වගේම මේ රටේ නීතිඥයෝ ඉන්නවා, සේවාදායකයාගේ මුදල් මිලියන ගණන් වංචා කරනවා. මේ වගේ රටක්. දැන් මේ නාගානන්ද මේ කියපු වචනේ I have no confidence in you කියන එකට ඒක ක්‍රියේට් කළේ මිනිස් කාර්යවරයා විසින්මයි. ඔහුව දැන් අද අධිකරණය විසින් අවුරුදු 3කට ඔහුගේ නීතිඥ වෘත්තියේ යෙදීම අවුරුදු 3කට අත්හිටෙවුවා. ඔබට කියන්න ඕන මේ නාගානන්ද කියන්නේ ඇවිල්ලා ඔබ දැනගන්න කිසිම දෙයකට සැලෙන කෙනෙක් නෙවෙයි. ඔබ දන්නව සම්මා සම්බුදුගේ සද්ධර්මයේ බුදුන් කියනවා මොනවද කියන්නේ? යතින්ද කීලෝ පඨමිසිතෝ සයා චතුබ්බිවාතේ අසම්පකම්පියෝ තතු උපමං සප්පුරිසං වදාමි යෝ වරිය සච්ඡානි අවෙච්ච පස්සතේ. චතුරාර්ය සත්‍ය මැනවින් සාක්ෂාත් කර සත්පුරුෂයෝ කුමන දිසාවකින්වත් හමන මහා චන්ද මෞර්තයකට නොසෙල්වන ගල් කණුවක් වගේ කියලා. ඒක තමයි දැන් ඔබට කියන්න ඕන. මේක සම්පූර්ණ වැරදි තීන්දුවක්. මොකද නාගානන්ද අධිකරණ ඉදිරි විවෘතව කියා සිටියා මම කනගාටු වෙනවා මෙවැනි ප්‍රකාශයක් උසාවියේ කිරීම. ඒක අධිකරණයේ යෝජනා කරපුවා නුව කෙලින්ම කිව්වා I honestly regret for the wordings used in the courthouse කියලා. ඒ අරගත්තම නීතිපති කියනවා ඔහුගේ දැන් ඔහුගේ ධූරයෙන් නිරපහැරීමේ බරපතල චෝදනාවක් ලැබපු නීතිපති. මේ නීතිපති තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ පහුගිය 2017 සැප්තැම්බර් මාසේ 8 වෙනිදා පළාත් පාලන ඡන්දේ කල් දාන්න බෑ කියලා අධිකරණ තීන්දුවක් තියෙද්දී 20 වෙනිදා ගිහිලා සැප්තැම්බර් 2017 කථානායකවරයාට ලිඛිත උපදෙස් දෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පසකලා ඡන්දේ කල් දාන එක බරපතල වරදක්. ඔහු නිසේ ඔහුගේ ධූරයෙන් නිරපහැරිය යුතු වරදක්. ඒ සම්බන්ධයෙන් ඔහු දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේවරයා අග්‍රමිනිස් කාර්යවරයන් හමුවේ ඔහුට බරපතල චෝදනාවක් තියෙනවා ධූරයෙන් නිරපහැරීමට. දැන් මොකද උනේ? දූෂිතයා චෝදනා පත්‍රය හදන්නෙත් දූෂිතයෙක්. එතකොට චෝදනාව එල්ල කරන්නෙත් දූෂණ චෝදනා ලැබුණු විනිශ්චකාරවරයෙක්. ඒ චෝදනාවෙන් පස්සේ අවුරුදු එකහමාරකට පස්සේ තමයි නාගානන්දට එරෙහිව චෝදනාව කියන්නේ. දැන් ඔහුට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ බරපතල දූෂණ චෝදනාව මත නඩුවක් තියෙන අවස්ථාවක්. මොකද්ද මේකෙන් ඔබට ගන්න තියෙන පණිවිඩය? මේ පාර්ශවයේ දෙකම නීතිඥයෙකුට එරෙහිව මෙවැනි විදිහකට බල මේ විදිහට ක්‍රියා කිරීම රට ලෝක නීතිය අනුව තහනම්. මේක තියෙනවා Commonwealth Latimer House Principles. ඒ කියන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයේ
ලංකාව සමාජයක ඒ රීති ප්‍රකාරව අල්ලස දූෂණයේ වංචාව රාජ්‍ය මූල්‍ය වංචා කරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන නීතිඥයෝ මේ වැනි පියවරක් ගන්න තහනම්. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තියෙන ඒ වගේම මෙවැනි පියවර ගන්න නීතිඥයන්ට එරුවව ඔව්ව තේරෙව දූෂණ ඒ කියන්නේ ඔහුට එරුව මේ වගේ මේ කියන්නේ කන්ටෙම් ප්‍රොසීඩින්ග්ස් ගේන බෑ අපහාස කිරීම චෝදනා ගේන බෑ මේ දෙකම තියෙද්දි නීතිඥ සංගමයේ නාගානන්දට එරුව කියනවා අධිකරණයේ විනිශ්චයකාරවරුන්ට දෝෂණ බරපතල දූෂණ එල්ලා දූෂණ චෝදනා එල්ල කිරීමේ මත නාගානන්දට එරුව දැඩි තීන්දුවක් ගන්නවා කියලා අධිකරණයේ කියන්නේ පසුගිය අවුරුද්දේ මැයි මාසේ 15 වෙනිදා. දැන් ඔබට පේනවා මේ රටේ මොකද්ද ක්‍රියාත්මක වන්නේ කියලා. අද දැන් අද කවදාකවත් අධිකරණයේ මේ මහා මංකොල්ල කරුවන්ට එරෙහිව නඩු ගේන කිසිම නඩුවක නොහිටපු මාධ්‍ය කරුවෝ ටික අද උසාවියේ පිරිලා. අද උන්ට ලොකු ප්‍රවෘත්තියක් මේක. මේක තවත් නාගානන්ද පන්නරේ ලැබෙන වැඩපිළිවෙලක් පමණයි. මේක නාගානන්ද සැලෙන්නේ නැ කිසිසේත්ම. හෙටම අග්‍ර විනිශ්චයකාරවරයාට මේ සම්බන්ධව මේ නියෝගය වහාම අවලංගු කිරීම සඳහා නාගානන්ද එකට ඔහු නැවත ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කරනවා. මේක සම්පූර්ණයෙන්ම වැරදි නියෝගයක්. මේ වගේ රටේ මේ වගේ මංකොල්ල සිදුවෙනකොට නීතිඥයෝ මේ විදිහට හැසිරෙනකොට දැන් ඔබට කියන්න ඕනි අභියාචන අධිකරණයේ විනිශ්චයකාරවරයෙක් වාඩි වෙනවා දැනුත් ඉන්නවා ඔහුට විරුද්ධව දූෂණ චෝදනා මත නඩුවක් තියෙද්දි රටක වෙන්න පුළුවන් දෙයක්ද නීතිපතිවරයෙක් ඉන්නවා ඔහුට විරුද්ධව දැඩි චෝදනා තියෙද්දි ඔහුත් අද නීතිපති ධුරේ අද ඉන්නවා නාගානන්ද විරුද්ධව ඔහු ගෙනාවා පසුගිය අවුරුද්දේ මේ මාසේ 15 වෙනිදා ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ නාගානන්ද ඇවිල්ලා විදේශ චරපුරුෂයෙක් ඔහු ලංකාවට ඇවිල්ලා ඉන්නේ ලංකාවේ විනිශ්චයකාරවරුන්ට මෙවැනි චෝදනා ගෙනහල්ලා අධිකරණයේ කෙරෙහි මහ ජනතාව කෙරෙහි ජනතාවට තියෙන විශ්වාසය බිඳින්නාපු නියෝජිතයෙක් කියලා. මම ඔබට කියන්න ඕනි නාගානන්දට නීතිපතිගේ සත්ත පහක වැදගත්කමක් නැහැ. දූෂණ චෝදනා දූෂණ කොමිසමේ කොමසාරිසර තුන්දෙනෙක් අධ්‍යක්ෂක ජනරාල්වරයෙක් ඉන්නවා ඔබේ අයිති තන්නි කරන මංකොල්ල කන පාවා දෙන අය. ඔවුන්ටත් එරෙහිව අධිකරණයේ නීතිමය පියවරන් තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා ඇතුළු මේ සියලු දෙනාම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරලා තියෙන්නේ වෙන කිසිදු හේතුවක් නිසා නෙමේ ඔබේ අයිතිය මේ විදිහට මංකොල්ල කනකොට ඒකට විරුද්ධව කවුරු හෝ ඔබ වෙනුවෙන් නැගී සිටින්න ඕන. මොවුන් හිතනවා වෙන්න පුළුවන් මේ වැඩපිළිවෙලෙන් නාගානන්ද අවුරුදු තුනකට අත්හිටෝලා නාගානන්දව නවත්තලා ආපහු නාගානන්ද එංගලන්තෙට පිටත් කරන්න පුළුවන් කියලා. ඒක තමයි සමහර බොහෝ විට මොවුන්ගේ අරමුණ වෙන්න පුළුවන්. ඒක ඇවිල්ලා කිසිසේත්ම හිදුවෙන්නේ නැහැ. ඇයි? මම ඔබට ඉස්සෙල්ලා කිව්වා. සද්දා සම්මා සම්බුන්ගේ සද්ධර්මී කියන එකක් තියෙනවා. මොකද්ද? නච කුද්දං සමාචරේ කිංචේන විඤ්ඤු පරේ උපවදෙය්‍යු. කොහෙත්ම බෑ. වේන විඤ්ඤු පරේ වෙනත් ප්‍රඥාවන්තයෙගේ උපවදෙය්‍යෙන් අපවාදයට ලක් වෙන කිසිදු වරදක් වෙන්නේ නැහැ කාගෙන්ද? සත්පුරුෂයෙක්ගෙන්. සත්පුරුෂයෝයි මිසදිටුවයි අහසට පොළො වගේ. මිසදිටුව තමයි යන තමන්ගේ බරට රත්තරන් දාලා ගිහලා තරාදිය වාඩි වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඔබ දන්නවා සහ අවස්ස දස්සන සම්පදාය තයසු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතන්ත සීලබ්බතං වාපි යදද්දි කිංචි. සීලබ්බත පරාමාස කියන්නේ නෝ පිස්සු මනස්ගත විකාර. එක තරාදිය තමන්ගේ බරට රත්තරන් දාන්න යනවා මිලියන 400ක්. රුපියල් මිලියන 400ක් දීලා තමයි යෝගිලා තරාදිය වාඩි වෙලා ඔබට මේ වගේ දේවල් කරන්නේ. මේ මිසදිටුව මේ රට මේ විදිහට මංකොල්ල කන්නේ මේ විදිහට නාගානන්දව මර්ධනය කරන්න හදන්නේ ඇයි? රටේ බහු ජනතාව මොවුන් ඉදිරියේ දණින් වැටි අන්ධයෝ වගේ ඉන්න නිසා. ඒක ඔවුන් හොඳට දන්නවා. ඔවුන් හිතනවා මේ වගේ දැඩි හඬක් නගන චරිතය යටපත් කළොත් තවත් අවුරුදු 7ක් අපිට මේක නිදහසේ මංකොල්ල කන්න පුළුවන් කියලා. අද මේ ප්‍රකාශය මම ඔබට මේ අවස්ථාවේ කරන්න ඒක ඉතාම වැදගත්. දැන් මේ අවස්ථාවේදී මේක උණු කැවුම් වගේ සියලුම මාධ්‍යවලින් යයි. වෙච්ච දේ
මොකද්ද ඔබට දැනගන්න ඕන මම හෙට මේ අධිකරණයේ පනවන මේකට විරුද්ධව ප්‍රතිශෝධ පෙස්සමක් ඒක මම හෙට ඔබට ඉන්ටර්නෙට් එකේ ඔබට දකින්න පුළුවන් වෙයි මේක සම්පූර්ණයෙන්ම වැරදි නියෝගයක් මේකට සම්පූර්ණ වග කියන්න ඕනේ අධිකරණය මම කිව්ව විවෘත අධිකරණයේදී වෙනස අග්‍රවංශ කාර්යවරයාට ඔබ මේ පුටුවේ වාඩි වෙලා ඉන්නේ නාගානන්ද නිසා කියලා මොකද දැන් ඉන්න නීතිපති මොහොපත් කිරීමට පෙර ඔහුගේ නම යෝජනා කළ ඇරියා අග්‍රවංශ කාර්යවරයා තනතුරට අපේ ව්‍යවස්ථාදායක සභාවට නමුත් ඒ වාස්තාවේදී නාගානන්ද තමයි එංගලන්තෙට ගිහිල්ලා පොදු රාජ්‍ය මණ්ඩලයේ හමුවේ මොහොත විරුද්ධව කනු දක්වලා ඒක වැළැක්වේ විනිශ්චකාරවරු හමුවේ කාර්ය ඇතුළේ තියෙන පොලිසිය පිටිපස්සේ පොලිස් බාසය කළේකුත් තියෙනවා මම මේකත් විනිශ්චක අග්‍රවංශ කාර්යවරයාට ඔබට මේ ආරක්ෂාව තියදී ඇයි මේ බය වෙන්නේ ගියසුමානේ කාපුවමිට නඩුව ආපුවාම දැනට විනිශ්චකාරවරු 7 දෙනෙක් අයින් වෙලා තියදී අග්‍රවංශ කාර්යවරයා තේ නඩුවෙන් අයින් වුණේ ඇයි මේ ප්‍රශ්න මේක ඔබ ප්‍රශ්න කරන්න මේ ඔබේ අයිතිය මේ රටේ පරමාධිකාරී බලධරයා කියන්නේ නිකම් මේ නිකම්ම නිකන් නිවටෝ නෙවෙයි වෙන රටවල් වල මේ තත්ත්වේ නැත්තිත් මේ රටේ මෙහෙම තියෙන්නේත් මලයට මංකොල්ල කන්නේත් ඔබ පැදුරයට හැංගිලා ඉන්න හින්දා විනිශ්චකාරවරයාට මම පැහැදිලිව කළා අග්‍රවිනිශ්චකාරවරයාට මේ තත්ත්වයේ යටතේ මොවුන් 7 දෙනෙක් විනිශ්චකාරවරු යනකොට ඔහු ඒ නඩුවෙන් ඉවත් වෙනකොට ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ 2015 ඔක්තෝබර් මාසේ පළවෙනිදා ලංකාවේ රජය ගිල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ පිළිගත්තා ලංකාවේ රටේ මේ රටේ පරමාධිකාරී ජනතාවට අධිකරණයේ කරේ විශ්වාසයක් නැහැ accountability එකක් නැති නිසා කියලා. දැන් ඒක ඇතිකරන්න අග්‍රවිනිශ්චකාරවරයාට මම ප්ලේට් එකේ දීලා දුන්නා. කවුද මේකට සම්බන්ධ අපරාධකාරයෝ? පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු, අමාත්‍ය මණ්ඩලය, ජනාධිපතිවරයා, දූෂණ කොමිතම, නීතිඥ සංගමේ මේ කියන්නේ කවුද නීතිපති? මේ ඔක්කොම දීලා තියදී අග්‍රමිනිස්කාරවරයා එකකින් ඉවත් වුණා. හරිම කනගාටුදායකයි. හැබැයි මම නැවත කියනවා මේ කිසි දෙකින් නාගානන්දගේ එක අංශු මාත්‍රයක් මේ කිසි කෙනෙකුට හොල්ලන්න ලැබෙන්නේ නැහැ. මේ ඔක්කොම වෙන්නේ හොඳට. දැන් මේක අද මීට වැඩිය වෙන මාධ්‍යයක් අද සෝතියක් නැති වෙයි. මේකේ යථාර්ථය සත්‍ය දැනගන්න ඔබට අයිතියක් තියෙනවා. ඒකයි මම මේ ඔබට මේ ප්‍රවෘත්ති මේ වෙලාවේ හෙළි කරන්නේ. දැන් අද මේ වෙනකොට ඔක සියලුම මාධ්‍ය වලින් ගියයි යථාර්ථය සත්‍ය දැඩි බරපතල දූෂණ චෝදනාවකට ලක්කු විනිශ්චකාරවරයෙක් වෙනුවෙන් බරපතල දූෂණ චෝදනාවක් ලැබූ නීතිපතිවරයා විසින් චෝදනාවක් නගලා ඒ චෝදනාවට නාගානන්දට මේ අධිකරණයට I have no confidence in you මේක කියන්න තෙන්ට පත්කලේ විනිශ්චකාරවරයාමයි නමුත් ඒක නාගානන්ද විවෘත අධිකරණයේදී විවෘතවන් කිව්වා මම මේ ගැන කනගාටු වෙනවා ඒත් අතට පත්කලේ හැබැයි මේ විනිශ්චකාරවරයා කියලා නමුත් මේ මාල කඩා ගන්න එතනින් ගියාම චෝදනා චූදිතයාගේ බිරිඳව පැහැරගෙන යන ඒ වගේම තමගේ සේවාදායකගේ මුදල් මිලියන් ගණන් මංකොල්ල කන නීතිඥයෝ ඉන්න රටක අවුරුදු ගණනාවකට නීතිඥයෙකුට කිසිදු පියවරක් ගන්න නැති රටක ඔබේ අයිතියේ ඉදිරියව ආරක්ෂා කරන්න ආපු නාගානන්දට තමයි මේ අධිකරණය මෙහෙම කරන්න උත්සාහ කළේ. හැබැයි ඒක හොඳයි. ඒකේ ප්‍රතිඵලත් මේ විදිහටම භුක්ති විඳින්න වෙයි. මොකද අධිකරණයට හෝ විධායකට හෝ ව්‍යවස්ථාදායකට හෝ කිසිදු ආයතනයකට කිසිදු පදනමක් නැතුව නාගානන්දව යටපත් කරන්න බෑ. ඒක එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්න නම් අනිවාර්යයෙන්ම නිවට මිසදුටුවෙක් වෙන්න ඕනේ. එහෙම කෙනෙක් නෙවෙයි නාගානන්ද. නාගානන්ද ඉන්න තැනක් තියෙනවා. ඒක ඇවිල්ලා ඉතාම සුන්දර තැනක්. ඔහු කවදාකවත් මේ ස්කන්ධ පංචයකට ඇලි ගැලි වැලි සැපයි සුවයි සුඛයි මීට වැඩි ලෝකයක් නැහැ කියලා හිතන කෙනෙක් නොවේ. ඔහු දන්නවා ස්කන්ධ පංචක කියන්නේ දුකේම ඇදගෙන යන, ඒ කියන්නේ දුකටම හේතු වන දෙයක් කෙනෙක් ඔහු ඒක සාක්ෂාත් කරපු කෙනෙක්. ඉතින් ඔබට කියන්නේ මේ අවස්ථාවේදී ඔබ සැලෙන්න එපා. මේක අපි ගමු අපිට දීපු අපිව තවත් පණගන්වන මේ ක්‍රියාදාමයක් හැටියට මේක දැකලා ඔබ මේ අවස්ථාවේදී එකාමෙන් එකතු වෙන්න. ඊයේ තිබුණ වැඩසටහනක් නාගානන්ද විසින් සංවිධානය කළා. ඔබ විසින්ම ගේන ආණ්ඩුක්‍රම වතාවක් මත මේ රට මේ අපරාධකරුවන්ගේ මොල බේරා ගැනීම වැඩසටහන. ඒ වැඩසටහන බුක් කරපු හෝල් එක රජය විසින් කැන්සල් කළා.
ඇයිදි ඔවුන්ට තේරෙනවා දැන් තාච්චිය ටික ටික රත් වෙනවා කියලා මේ ඇතුලේ ඉන්න කකුල් වලට. ඒ අවස්ථාවේදී නාගානන්ද සිද්ධු වුණ අදාළ අමාත්‍යවරයා හිටපු හිටි අමාත්‍යංශයල සජිත් ප්‍රේමදාස. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට කතා කරපුවම ඔහු විනාඩි 5ක් ඇතුළත ඒ හෝල් එක බුක් කරපු එක කැන්සල් කරපු එක කැන්සල් කළා. වහා මේ ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල්වරයාට නියෝග කළා නැවත එක නාගානන්දට දෙන්න කියලා. මේක හොඳින් දකින්න. මේක ඇවිල්ලා මේ ඉන්න මංකොල්ලකාරයෝ 225ත් එක්ක මේ වැඩේ කරන්න බෑ කියන එක හොඳට තේරුම් ගන්න. මේක ඇවිල්ලා ඔවුන්ගේ කුණු හොදමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටමින් ප්‍රතිරූපය හදන්න ගිහිල්ලා ඔවුන්ගේම එක පක්ෂකට එක කාලයකට ප්‍රතිරූපය හදනවා, තව කාලයකට අනිත් කාලයකට ප්‍රති. ඒ වගේ දේශපාලන පක්ෂයක් එක මේ වැඩේ කරන්න බෑ. මේක කරන්න ඔබේ රට මුදා ගන්න නිර්භයව. ඒකට අවශ්‍යයි ඔනස්ටි, ඉන්ටග්‍රිටි, ලොයලිටි, ක්‍රෙඩිබිලිටි කියන අංශු මාත්‍රයක්වත් එහා මෙහා කරන්න නැති දැඩි මතධාරී එඩිතර. ඒක මම ඔබට කිව්වේ ඒකයි. කිසිම දෙයකට නොසැලෙන චරිතයක් විය යුතුයි. ඒක තමයි නාගානන්ද ඔබ වෙනුවෙන් කැප කළේ. මේක මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න, මේකේ යථාර්ථය දැකලා හරි තැනට යොමු වෙන්න. බොහොම ස්තුතියි.